आयुवान स्टा गाइड ओया अहलतीन सेकिल जाती सेकिल कनकुगे यहापतट हेमनाथन दीवनुट हेमनाथन लेडरोग असनीप सुवेन्न हदन कविवलट कमाई सेकिया बोधिया क्लंगट गिहिलहरी हेमनाथन बुद्धुपिनिम्या हेमनाथन देवरूप रूपया इसहाट गिहिला नियमित वेलावट नियमित वार गाना मे सेकवि मे सेकवि हदाने उपांग केन्द्रे ग्रहपीठीम वलट अणु तर मे सेकवि प्रतिफल लभेन्न प्रधान हेतु तमय कियन वार गीट अमतर प्रधानम हेतु तमय सेकवि हदाने गणपीठ गणपीठ वला हद हदन निशा सेकवियन लभेन प्रतिफल एवगेम लभेन गुणय अनंताय अप्रमाण एगन ए संबंधवी सेकवि कियपु कियवपु आय दन्नवा एके तियन प्रतिफल एहेमनां सेकवियन गुण लभेन्नी सेकविय रचना करान्नी गण पिहितव एहेमनां अपि बलमु अपि केनेक उपन्नहम एयाट तियन नम एहेम नैत्तं व्यापारया व्यापारेकट तियन नमति अर सेकविय वगे गण पिहितवला अपिट हदन्न पुलुहन्नां गोडा प्रयोजन वेनवा एवगेम ए पुज्जलया बेबलेन केनेक वेनवा एवगेम प्रसिद्ध केनेक वेनवा एवगेम नीरोगी केनेक वेनवा अन्न एक तमाय नम कियन एक गण पिहितवला हदुवहम अपि प्रयोजन विशेषेम नम कियवेन नम कियन दे निपर निपर कियवन निसा एक सेकविया वेननां अत्तनम सबविम गण पिहितवलम हदन्न ओना एहेमनां अपि बलमु मे गण कियन्ने मोनवद कियला शुभ गणयक् योदला नमक हदागन्ने कोहमद कियला विशेषेम मतक करन्न कैमति मे वीडियोव मुल इंदलम बलपु केनेकुट शुभ गणयकिन तमंटम उनापि शुभ नमकु हदागन्न दैनुम अपि पहदिलिवम लबल देनो एकम कियन्न कैमति ඔයාට පැහැදිලි වෙන විදිහට ඔයාට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහල භාෂාවේ අක්ෂර පිළිබඳව අපි විග්‍රහ කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම අපේ මේ වීඩියෝවත් මිට කලින් දක්වලා තියෙන වීඩියෝ සියල්ල ඔයා බැලුවොත් ඔයාට ලස්සන අර්ථවත් ඒ වගේම ඵලදායී නමක් ඔබේ ව්‍යාපාරයට එහෙම නැත්නම් ඔබේ දරුවාට मनपं ओबे बबाट हेमनत्नं वेना केनुगे अवश्यतावयक् वेनुवेन तमंगे दैनुम बेदला देन्न हेकियाव मे वीडियो एकेन आट लबेनो एहेमनं अपि कथा करमु मोनवद मे गण कियन् शब्द शास्त्रे अनुव गण अटक् तियेनो ए गण अट तमयि भूमि गण देव गण जल गण चंद्र गण सूर्य गण अग्नि गण वायु गण आकाश गण कियला मेन मे गण अटें हतरक शुभाय हतरक अशुभाय मनोद शुभ गण भूमि गणे शुभाय देव गणे शुभाय चंद्र गणे शुभाय जल गणे शुभाय हेमना मे वीडियो एक दिक्वेन निशा अदापि ओयाट किया देनवा देव गणे योदागिन कोहमद लस्सन नमक අර්ථවත් නමක් හදාගන්නේ කියලා. ඒතොර විශේෂයෙන්ම මේ දේව ගණෙන් නමක් කිව්වහම ඒකේ ප්‍රතිඵලය තමයි ආයස ලැබෙනවා. ඒ වගේම ප්‍රසිද්ධිය ලැබෙනවා. කාටවත් වටන්න බෑ. ඉදිරියටම යන ගතියක් මේ දේව ගණේ නම් වල තියෙනවා. ඊට උදාහරණ ඕන තරම් තියෙනවා. අපි දන්නවා රටේ නාලිකා, රූපවාහිනී නාලිකා, විශේෂයෙන් සිරස, දෙරණ සිර සියත කියන නම් අයත් වෙන්නේ දේවගණ වලි. එන අපිට හිතා ගන්න පුළුවන් ඇයි මේ නාලිකා වලට මේ දේවගණෙන් නමක් කිව්වේ කියලා. කොයි හැටි වුණත් අපි බලමු මේ දේවගණය කොහොමද සකස් වෙන්නේ මේ ඇසුරින් කොහොමද ශබ්ද විද්‍යාව අනුව ඔයාම ලස්සන නමක් අර්ථවත් නමක් හදාගන්නේ කියලා.
විශේෂයෙන් දේව ගණයට වගේම ඕනෑම ගණයකට ගණයක් වෙන්න නම් අකුරු තුනක එකතුවක් තියෙන්න ඕන. අවම වශයෙන් අකුරු තුනක එකතුවක් අපිට ගණයක් විදියට විග්‍රහ කරන්න පුළුවන්. මෙන්න මේ අකුරු තුන සිංහල භාෂාවේ හැටියට අපිට කියන්න පුළුවන් ලඝු අක්ෂර සහ ගුරු අක්ෂර කියලා. ලඝු අක්ෂර කියලා කියන්නේ වචනයක මුල් අකුරු තුනේ පළවෙනි අකුර. මෙන්න මේ පළවෙනි අකුර ශබ්ද කරනකොට ඇදෙන්නේ නැත්තම් ඒක ලඝු අක්ෂරයක් විදියට සලකන. විශේෂයෙන්ම අ ඇ ඊ උ ඒ ඔ ක ප ඔය අක්ෂර ඇදෙන්නේ නැහැ. ඒක නිසා ඔන්න සිංහල භාෂාවේ තියෙන ඇදෙන්නේ නැති අකුරු ලඝු අකුරු විදියට සලකනවා. උදාහරණයක් විදිහට දේවගණෙන් එන වචනයක් තමයි අමිල කියන නම. ඒ අමිල කියන නමේ මුල් අකුර ඒ කියන්නේ අයන්න. ඒතර මේ අයන්න ඇදෙන ශබ්දයක් නෙමෙයි. එහෙමනම් ඒක ලඝු අකුර. ඔය විදිහට ඕනෑම ගණයක මුල් අකුර කයන්න වෙන්න පුළුවන්, පයන්න වෙන්න පුළුවන්, මයන්න වෙන්න පුළුවන්, රයන්න වෙන්න පුළුවන්. ඕනම අකුරක් මුලට යෙදිලා ඒ ශබ්දය ඇදෙන එකක් නෙමෙයි නම් ඒ අක්ෂරයේ ශබ්දය ඒක ලඝු අකුර. එහෙමනම් ඔයාට දැන් හිතා ගන්න පුළුවන් අමිල කියන නමේ අයන්න ලඝු අකුර. ඒ වගේම මියන්නත් ලඝු අක්ෂරයක්. ඒ කියන්නේ ශබ්දය ඇදෙන්නේ නැණි. ඊළඟට තුන්වෙනි අකුර තමයි ලයන්. ල කියනකොටත් ඇදෙන්නේ නැහැ. ඒකත් ලඝු ගණයට අයත් වෙනවා. එහෙමනම් අමිල කියන නම අයත් වෙනවා දේව ගණයට. ඒ කියන්නේ ලඝු අකුරු තුනයි. එහෙමනම් ඔයාට දේව ගණේ ලස්සන අර්ථවත් නමක් හදන්න පුළුවන් ඔයාගේ බබාට. එහෙම නැත්නම් ඔයා ආරම්භ කරන ඔයාගේ ව්‍යාපාරයට නමක් වශයෙන්. දේවගණයේ හිමිවන ලඝු අකුරු තුනක් සහිත දේවගණයේ නාම කීපයක් ඔයාගේ ප්‍රයෝජනයට අපි ඉදිරිපත් කරනවා. තවත් මේ වගේ වටිනා වීඩියෝ සමගින් ඔයාට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අපිව subscribe කරලා පුංචි සහයෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න කැමති ඔයාට මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අපි උදව් කිරීමටත් සූදානම්. පහත අපගේ දුරකථන අංකයෙන් අපිට කතා කරලා ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙනවා. එහෙමනම් අපි සමුගන්නවා ඔබ සැමට සුබ අනාගතයක්.